ඉතින් ඒ ලස්සනම ලස්සන ගීතේ ගායනා කරපු චමින්ද කොළඹ මුදලි මාත් එක්ක මේ වෙලාවෙ ඉන්න ආයුබෝවන් චමින්ද. හරි බලන්න. චමින්ද කොළඹ මුදලි තමයි තුෂ් එක්ක මූර් වැඩසටහනේ සංගීත අධ්‍යක්ෂකවරයා. ඒ කියන්නේ අපිට අපි ගායනා කරන ගීතවලට සියලු සංගීතයේ සපයන්නේ චමින්ද. චමින්ද කියන්නේ මම නම් ගොඩාක් කලින් ඉඳලා දන්න කෙනෙක්. අපි කවුරුත් දන්නේ බ්ලූ ෂැඩෝස් කීබෝඩ් වාදකයා විදිහට. දැන් වසර කීයක් කොහොම මේ ඩුබායි නගරේ ජීවත් වෙනවා? මම දැනට වසර 12 මේ යන්නේ. මේ වසර 12 මං හිතනවා ඔබේ ඇත්තටම කිව්වොත් මම දන්නවා ඔබේ හැකියාවන් සහ ඔබේ වාදන හැකියාවන් සියලු දේවල් මම කිව්වොත් ඔබේ හැකියාවන් මේ ඩුබායි රාජ්‍යයට පැමිණීමෙන් ගොඩක් යටපත් වුණා කියලා මං හරිද වැරදිද? ඒක හරි මං හිතන විදිහට. ඔයා හිතන විදිහ හරි. මොකද හිතන්නේ මෙහි මේ ඩුබායි රාජ්‍යයේ මේ වසර 12 පිළිබඳව? संगीत जीवित ආවා අවිලා ටික දුරකට නැමැත්තුව මම මේක කරන්න අමාරුයි ටික කට්ටියත් එක්ක එකතු වෙලාගෙන ඉතින් දැනට මම 3-4 දිනක එකතු වෙලා වැඩසටහන කරගෙන යන තමයි දෙවියන්ට බලාපොරොත්තු වෙලා තියෙන්නේ ඒක සම්බන්ධයි ඔය මෑතක සිල්ලා චමින්දයි මහයි මෙහි පොඩ්ඩක් එකතු වෙලා ඉතින් අපි උත්සව අවස්ථාව වලට සහභාගී වෙනවා අපි දෙන්නා ඒකට තවත් සමහර කුතුහලයක් මොකද චමින්දත් उत्साह සඳහා සංගීතය වලන මොන අපි දෙන්න ඉන්නවා මේ කීබෝඩ් ඉස්ලා දෙන්නේ ඉතින් අපි දෙන්න ගිහිල්ලා හොඳට වැඩෙත් කරනවා අපි දැන් ඒ වගේ කීපයක් හොඳට කරා ආයිටි ඔබට අවශ්‍ය නම් ඔන්න අපිට කතා කරන්න පුළුවන් චමින්ද දැන් මම මේ වැඩසටහන මම ඔළුවේ හිතනකොටම මම ඔයාට කිව්වා දැන් ගොඩාක් කල් මෙතන මාස 7-8 කට වෙනවා චමින්ද මගේ ඔළුවේ වැඩක් තියෙනවා ඔයා තමයි මාත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා චමින්ද කිව්වා ඕන වෙලාවක කිසි ප්‍රශ්නයක් නැහැ තුෂාර මම ලෑස්ති කියලා දැන් මේ වැඩසටහන් අපි හතරක් පටිගත කරලා ඉවරලා මේ අවසාන මොහොතට මාස දෙකකට කිට්ටුයි දැන් මේ 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 වැඩසටහන පටිගත කරා. චමින්දත් දැන් මේ වැඩසටහන් වල ගීත ගායනා කරා සංගීතය සපුවා සහ විනෝද වුණා. මොකද හිතෙන්නේ මේ අලුත් වැඩසටහන ගැන? ඇත්තටම මට හරි සතුටුයි. මේ වගේ වැඩසටහනක් මේ ඩුබායි වගේ රටකින් පටන් ගන්න ඇත්තටම හොඳයි. මොකද කවුරක්වත් මේ වගේ දෙයක් කරලා නැහැ මීට කලින්. මම හිතන්නේ වැඩි හොඳට ඇදිලා යනවා. ඔබ විනෝද වුණාද මේ වැඩසටහන? ඇත්තටම මම විනෝද වුණා. හොඳයි. ඔව් ඇත්තටම මේ වැඩසටහනේ චමින්ද මේ වාදකෙක් පමණක් නෙමෙයි. අපිත් එක්ක චමින්දත් මට ඕනකම තිනවා මේ වැඩසටහන සම්බන්ධ කරගන්න ඉතින් චමින්ද පොඩ්ඩක් ඉතින් ලැජ්ජයි. ඉතින් ඒ ලැජ්ජ බය පොඩ්ඩක් ටික ටික අන්තිම වැඩසටහන් ටික වෙනකොට නැතිත් උනා චමින්දගේ මට ඕන දෙත් ඒකයි. මොකද මේ අපි ඔක්කොම එකතු වෙලා කරනකොට චමින්ද හරි හොඳයි. හරි ලස්සනයි. ඒකත් කරමින් වැඩක් කරනකොට හරිම හොඳයි. ඉතින් ඒක මම හිතන්නේ චමින්දගේ මට සහයෝගය ලැබුණා. අපි මේක බොහොම විනෝදයෙන් කරන්නේ. මේක මේ ලොකු මහ පරිමාණයේ නෙවෙයි චමින්ද. ඉතින් චමින්ද මේ වෙලාවේ එකතු වීමත් මේ අනිත් එක චමින්ද මේ වැඩසටහන සහභාගී වෙන්නේ ස්වේච්ඡාවෙන්. ඒ කියන්නේ චමින්ද අපිට ගෙවන්න මුදල් නැහැ. චමින්දගේ මේ බඩු බාහිර පරිල කළා අපිට ගෙවන්න මුදල් නැහැ. චමින්ද ස්වේච්ඡාවෙන් මේ වැඩසටහන මොකද අපි කියන්න ඕන මේවා චමින්ද මිනිස්සු එක එක දේවල් මොකද මේ වැඩසටහන් වලට විරුද්ධ පැතිකුත් ඉන්නවානේ. අපි වැඩසටහන් කරනකොට ඒවලට අකමැති පිළිසකුත් ඉන්නවා. ඉතින් හැම ලෝකේ හැම දෙයකම හොඳ නරක දෙකම තියෙනවා. ඉතින් චමින්ද සහභාගී වෙන ස්වේච්ඡාවෙන් බොහොම ස්තුතියි චමින්ද මූර්තිත්වයකට ස්තුතිවන්ත වෙනවා. මේ අපි ඔක්කොම ස්වේච්ඡාවෙන් සහභාගී වෙයි. පහක් දාන්න බොහොම ස්තුතියි. අපි ඉස්සරහට මේ වැඩසටහන තවත් හොඳට කරගෙන යනවා. චමින්දගේ සහයෝගය මට මං හිතන්නේ ඉදිරියටත් ලැබේ. අනිවාර්යෙන්ම ලැබෙනවා. එහෙනම් ඉතින් ජය වේවා. ජය වේවා.